අයිබන් සුබ දැසනක් වාසනාවන්ත දැසනක්. ඉවගේම තමයි අසල්වැසියාට ප්‍රේම කරන නත්තලේ සැබෑරුත හදවතට දැනෙන ශ්‍රී සුබ නත්තලක් වේවා කියලා හත්වෙනි පැය කණ්ඩායම ඔබට බොහොම සෙනෙහසින් ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් වෙන්නේ අදත් හත්වෙනි පැය සංවාදය ආරම්භ කරන්න. අද අපි හත්වෙනි පැය සංවාදයේ බොහොම ගෞරවයෙන් ආරාධනා කළේ මානව හැකියා ප්‍රවර්ධන ඉවගේම මනෝවිද්‍යා පුහුණු උපදේශක චන්දන ගුණවර්ධන මැතිතුමන්ට. අයිබන් සුබ දැසනක් ඔබතුමන්ට. අයිබන් සුබ දැසනක්. 2018 වර්ෂය අවසන් 2019 අවුරුද්ද අත ළඟ තියෙන්නේ. අලුත් අවුරුද්දක් උදා වෙනවා. ගෙවුණු අවුරුද්ද අපි ආපහු හැරිලා බලමින් අලුත් අවුරුද්දට අලුත් ගමනක් යන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව මේ උදෑසන ඔබව දැනුවත් කරන්න සූදානම්. සමහරවිට ජීවිතේ නොඑක් ටැංගල්දී අපි පෙරදෙන්නේ නැති වැටෙන්නේ නැති. හැබැයි වැටුණු තැන් පෙරදුණු තැන් ජයග්‍රහයේ මාවත වෙනුවෙන් කොහොමද විවර කරගන්නේ? මේක තමයි වටින්නේ 2019 අවුරුද්ද වෙනුවෙන්. ඒ නිසා අපි එතනින් ගමන පටන් ගමු. ඊට කලින් අපි ඉක්මනටම වෙලාව බලලා ඉමු. මේ හොඳම වෙලාව අපේ කතිකාව ආරම්භ කරන්න. චන්ද්‍රගුණවර්ධන මහත්මයා. අපි වැටුණු තැන් තියෙනවා. ඔව්. පෙරදුණු තැන් තියෙනවා. ඒව අමතක කරලා අලුත් අවුරුද්ද කොහොමද ජය ගන්න අපි ඉස්සල්ලාම කටයුතු කරන්න ඕනේ. ඔව්. ලංකාවේ කට්ටියගේ තියෙන බරපතල ප්‍රශ්නයක් තමයි අපි හැම වෙලාවකම ජීවත් වෙන්නේ අතීතේ. මම ලෝකේ රටවල් ගන්න රසක විදලා තියෙනවා ඒවට වඩා. ඒවත් ඉන්නවා එහෙම කටිය නැතුව නෙමෙයි. හැබැයි ලංකාවේ අරගෙන බැලුවොත් අපි හැමදාම ජීවත් වෙන්නේ අතීතේ. ඔව්. දැන් උදාහරණයක් ගනු. අපි තුන් රූපවාහිනී ප්‍රවෘත්ති බලන්නකෝ. පත්තර බලන්නකෝ. කතා කරන දේවල් බලන්නකෝ. අපි කරන මැසිවිලි ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි ඉස්සර තිබුණ දැන් නැහැ. ලංකාවේ අපි හරි පුරුදුයිනේ ඔකට ඉස්සර තිබුණ දැන් නැහැ ඉස්සර තිබුණ දැන් නැහැ. තව සමහරු කියන ඉස්සරත් නැහැ දැනුත් නැහැ. තව කට්ටියක් කියන ඉස්සරත් නැහැ දැනුත් නැහැ. වැඩක්ම නැහැ. වැඩක්ම නැහැ කියලා කියනවා. දැන් ඔය දෙක තමයි අපේ ජීවිතය ගත්තත් එහෙමයි. පෞල් ජීවිතය ගත්තත් උහුම තමයි. රටක් හැටියට ගත්තත් උහුම තමයි. ඉතින් ඒක නිසා අපි එක තැන පල් වෙන જાතියක්. ඇත්තටම එක තැන පල් වෙනවටත් වඩා අපි හුඟක් පිටුපස්සට ගිහිල්ලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් 1950 ලංකාවේ ඒක පුද්ගල ආදායම තමයි ඇමරිකානු ඩොලර් 89යි. ජපානේ 90යි. සිංගප්පූරුව 42යි. එතකොට අපි පටන් ගත්තේ 1950 එහෙම. ලංකාව කියන්නේ 1950 දී එංගලන්තේ අයවැය හිඟිය පීව ගන්න මුදල් දුන්න රට. ආසියාවේ දෙවෙනි සංවර්ධිත රට. එතකොට අපි ඔය මැසිවිල්ල නිසා මොකද වෙලා තියෙන්නේ? ඔය අතීතයේ ගැන හූල්ලා මේ දැන් කළ යුතු දේ දැන් නොකර ඉඳීම නිසා මොකද වෙලා තියෙන්නේ? සිංගප්පූරුව කියන්නේ මේ අවුරුද්දේ මුලදී අයවැය අතිරික්තය ජනතාවට බෙදලා දුන්නා. ඇමරිකානු ඩොලර් 57,600ක් ඒක පුද්ගල ආදායම. බොන්න වතුර නැහැ. වගා කරන්න ඉඩක් නැහැ. මැනික් රූටයි ඉල්මනයිට් කිසිම දෙයක් නැහැ. ජපානය ලෝකේ 4 වෙනි ආර්ථික බලවතා. ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 45,000 ගණක් වෙලා තියෙනවා. අපි ආසියාවේ 2 වෙනි ආර්ථික බලවතා හැටියට අපි 3,000 ගණකටලා ඉන්නවා. ඒ වගේම ඔබ ඊයේ දකින්න ඇති අන්තර්ජාලය හැම පළමුණා ලෝකේ දූෂිතම රටවල් 4න් එකක් ලංකාව. දූෂිතම රටවල්. රටවල් 200 ගාණක් තියෙනවා. බලන්නකෝ අපි টপ 10 වලට ගිහිල්ලානේ. කොච්චර ගෞරවයක්ද නේ. ඒකට දැන් පසුගිය දවසේ තව වார்த்தාවක් පළමුණා ලෝක බැංකුවේ ආයෝජන වලට ලංකාවේ සුදුසුකම් බැලුවාම 85 වෙනි තැන තියෙන්නේ. විදේශීය ආයෝජන එන්න. ඉතින් එහෙම අරගෙන බැලුවාම අපි මේ හැමදාම අතීතය ගැන හූල්ලා වෙච්ච වැරදි ගැන අඬ අඬ ඒව නිවැරදි නොකර විශාල ඛේදවාචකයකට පත් වෙන රටක් හැටියට තමයි මම මේ පහුගිය කාලේ දකින්නේ. මොකද කරන්න ඕනේ? ඔව් දැන් අපි මේ ගොඩක් කාලවලට චන්ද්‍රගුණවර්ධන මහත්තයා වෙනස් වෙන්න බයයිනේ. දැන් අපි ඔබතුමා කිව්වා වගේම අතීතයේ දිහා බලාගෙන තව කෙනෙකුට චෝදනා කරනවට වැඩිය අපි කරන්න ඕනේ එතනින් ඉස්සරහට යන්නනේ. ඉස්සරහට යන්න අපි වෙනස් පියවරක් අනුගමනය කරන්න. හැබැයි දැන් කෙනෙක් බයයි වෙනස් වෙන්න. දැන් ඇත්තටම 2018 අවුරුද්ද හිටපු කෙනා නෙමෙයි 2019 අවුරුද්ද ඉන්න ඕනේ. හැබැයි යන්නේ 2018 අවුරුද්ද හිටපු කෙනාම තමයි. ඔව් වෙනස් වෙන්න බයයි. ඔව් වෙනස් වෙන්න ඕන කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. හරි වටින ප්‍රශ්නයක්. දැන් සාමාන්‍යයෙන් මම ඔබට කියා දෙන අද දවසේ පුළුවන් වුණොත් අද නත්තල් දවස. දැන් මේ නත්තල් දවස. එහෙම නැත්නම් අලුත් අවුරුදු උදාවක්. අපේ ලංකාවේ ක්‍රමයට නම් සිංහල අලුත් අවුරුද්ද වගේ දෙයක් වෙන්නේ මිනිසුන්ට ওই වෙනස් කියන එක ඇති කරගන්න. ජීවිතෙත් උහ වෙනස් වීමේ අවස්ථා තියෙනවා. ඒ වෙනස ඇති කරගන්න තමයි
එහෙම දේවල් ඇත්තටම තියෙන්නේ. දැන් අපි තමයි නත්තල කියන්නකෝ. නත්තල් දවසේ අද පුළුවන් නම් කතෝලික ජනතාවට තමන්ගේ ගෙදර වෙනස් කරන්න. තමන්ගේ දරුවන්ගේ ජීවිතේ පැවැත්ම වෙනස් කරන්න. අපි රට වෙනස් කරන එක පැත්තකින් තියමු. ඔව්. ඒක වෙනස් කරන්නේ තමන්නේ. මම නිකම් මම ඒකට හේතුව මම කියන්න. අපි හිතමු හරකෙක්ගේ නායකයා වෙන්නේ කවුද? හරකෙක්නේ. හරකෙක්ගේ නායක හරක් රංචුවක නායකයා වෙන්නේ තවත් එක හරකෙක්. ඔව්. බූරු රංචුවක නායකයා වෙන්නේ කවුද? තවත් බූරුවෙක්. මිනිහෙක් වෙන්නේ නැහනේ. වඳුරු රංචුවක නායකයා වෙන්නේ කවුද? තවත් වඳුරෙක්. කොහොමද ওই නායකයා තීරෙන්නේ? බූරුවන්ගේ නායකයා වෙන්නේ ශක්තිමත් බූරුවා. හොඳේ. හරකුන්ගේ නායකයෙක් වෙන්නේ ශක්තිමත් හරකෙක්. වඳුරන්ගේ නායකයා වෙන්නේ ශක්තිමත් වඳුරෙක්. එතකොට ලංකාව වගේ රටක නායකයෙක් වෙන්නේ කවුද? ඔබ තීරණය කරන්න ඕනේ. එතකොට අපි බූරුව නම්, අපි හරක් නම්, අපි වඳුරු නම්, අපි චිම්පන්සියෝ නම්, අපේ නායකයා කවුද? ඊට අනුගත කෙනෙක්ම. ඊට අනුගත කෙනෙක්ම තමයි. ඒ නිසා කවක් මොකද්ද වෙන්න ඕනේ? ඔය බැනීම සහ චෝදනා කිරීම ඉස්සෙල්ලාම නතර කරන්න ඕනේ. නතර කළා මේ අවුරුද්දේ තව සතියක් තියෙනවා ඉවර වෙන්න. අද නත්තල් දවස, හරි වටින දවසක්. අද ඉඳලා 31 වෙනිදා දක්වා හරියටම සතියක් තියෙනවා. ওই දවස් 7 තුල ඔබට පුළුවන් නම් තමන් පිළිබඳ සමාලෝචනයක් කරන්න. ඉතින් මම කරපු දේවල් හරිද? මම ගත්ත තීරණ හරිද? මම කරපු වැඩ හරිද? මම මගේ කැමැත්ත දුන්නේව හරිද? එතකොට පවුල පවුල ඒකකයක්නේ අපි ලෝකයේ තියෙන සම්පූර්ණම සමාජ ඒකකය. අපි පවුලේ ගත්ත තීරණ හරිද? අපි මොනවද කරේ කියලා කතා කරන්න හිතන්න පොඩි විවෘත සංවාදයක් කරන්න පුළුවන් නම් මට හිතෙනවා මේ උදාවන 2019 අවුරුද්දට අලුත් වෙනසක්, අලුත් ආරම්භයක්, අලුත් ශක්තියක් දෙන්න පුළුවන් කියලා. දැන් කෙනෙකුට ඉලක්කයකට යන්න ඕනනේ. දැන් ඉලක්ක නාභිගත කර ගැනීම සහ ඉලක්කයට ගමන් කිරීම. දැන් අපි දන්නවා ඉස්කෝලේ යන ළමයෙක් නම් වාර විභාග යනවා, ඊට පස්සේ අවසන් වාර විභාග යනවා, ඊට පස්සේ අලුත් පන්තියකට යන අනිවාර්යම විභාගයට පෙනී ඉන්න ඕනේ. රැකියාවක් කරන කෙනෙක් හරි විවාහක කෙනෙක් හරි තමන් ඉලක්කයට යන්න ඕනේ. 2018 අවුරුද්ද ඉවරයිනේ. දැන් ඔහුට සමහරවිට ඉලක්කයේ පේන තෙක්මානයකටවත් එන්න බැරි වෙන්නේ ඇති. 2019 අවුරුද්දෙත් එහෙම වුණොත් ඔහු ඉන්නේ 2018 අවුරුද්දෙම තමයි 2019 අවුරුද්ද ඉවර වෙනකොට. එහෙම නොවෙන්න කොහොමද අපි ඉලක්ක නාභිගත කරගෙන යන්න ඕන? තමන්ගේ තියෙන හැකියාව කොහොමද උත්පාදනය කරන්නේ? ඔව්, ඔකට මේ තමයි ඉස්ලාම් හොය සමාලෝචනය. ඉස්ලාම් කරන්න ඕනේ සමාලෝචනය කියන එක. ඒ කියන්නේ මම ඔකට මම පොඩි ක්‍රමවේදයක් කියන්නම්. ඒ කියන්නේ අපි අපෙන් ප්‍රශ්න තුනක් අහන්න ඕනේ. ඇයි? ඇයි ඇයි කියන why කියන ප්‍රශ්නේ. ඔකට කියන්නේ අපි ඔක හරි වටින ප්‍රශ්නයක්. අපි නම් මම අරක්කු වීදුරුවක් බොනවා නම් මගෙන් ඇහුවොතින් ඇයි මම මේක බොන්නේ? එයාට දැනෙනවා මේ තමන්ගේ ඇතුලේ මොකට උත්තරයක් හම්බෙනවා. ඒතර අපි හිතමු මේ අවුරුද්දේ ආර්ථික කඩන් වැටුණා කියනකොට තමන්ගේ පෞද්ගලික ආර්ථිකේ ඇයි මට මෙහෙම උනේ? තමන් සමාලෝචනය කරන පළවෙනි පියවර ඒක. අපි හිතමු ගෙදර ප්‍රශ්න ඇති වුණා, ගැටලු ඇති වුණා. ඇයි අපිට මෙහෙම උනේ? අපි දුමු අපි දේශපාලන නායකයන්ටත් අපි කියමු රට මෙච්චර විනාශයකට පත් වුණා. ඇයි අපි රටට මෙහෙම වුනේ? සංවාදයක් තියෙනවා. අපි දුමු ව්‍යාපාරයක් කරන එක්කෙනා කියන්නකෝ. ඒ ව්‍යාපාරයක් කරන එක්කෙනා විග්‍රහ කරලා බලන්න ඕනේ ඇයි මට මෙහෙම වුනේ? දියුණු වුණා නම් ඒකත් බලන්න ඕනේ. අපි දුමු මම ගිය අවුරුද්දට වඩා ටිකක් ඉස්සරහට ගිහින් තියෙනවා. ඇයි මම දියුණු වුනේ? වැරදුනා නම් ඇයි? ඔන්න පළවෙනි පියවර ඇයි කියන එක. ඊළඟට දැන් අපි බලන්න ඕනේ ඔය වයි කියන ප්‍රශ්නේ ඇහුවේ. ඊට පස්සේ බලන්න ඕනේ මේ වැරදුන හේතුව කොහොමද? හරි ගියා නම් හරි ගියේ කොහොමද? වැරදුනා නම් වැරදුනේ කොහොමද? පැරදුනා නම් පැරදුනේ කොහොමද? අසාර්ථක වුණා නම් අසාර්ථක වුණේ කොහොමද? හවු කියන ප්‍රශ්නේ අහන්න ඕනේ. ඒතකොට ඔන්න තමන්ට දැනෙනවා මා මෙන්න මේමයි මට වැරදුනේ, මෙන්න මෙතන තමයි වැරදුනේ. ඕගෙන සමාලෝචනයක් කරන්න ඕනේ. ඊළඟට බලන්න ඕනේ අපි මේ හවු කියන ප්‍රශ්නේම ඊළඟට යන්නත් පුළුවන්. කොහොමද මම මේක වෙනස් කරන්නේ? ඔය ඔබ හවු ප්‍රශ්නේ. චේන්ජ් එක කරන්නේ කොහොමද? ඒ කියන්නේ මොකද්ද? සී කියන්නේ චැලෙන්ජස්. චැලෙන්ජස් කියලා කියන්නේ මොනවද? අභියෝග. මොකද්ද අභියෝග කියලා කියන්නේ? අභි කියන්නේ උතුම්, යෝග කියන්නේ කාලය. අභි කියන්නේ උතුම්නේ, අභිධර්මය, අභිප්‍රේරණය.
ඒක අභිප්‍රාය උතුම් දේ කියන එක වටිනා කියන එක. එතකොට යෝග කියන්නේ ඔය කේන්ද්‍ර බලන හිම කට්ටි හිම කියන්නේ කාලය කියන එක. ඒ කියන්නේ හෙරෙනසුරු යෝගය කියලා හිම කියන්නේ හෙනුරාගේ කාලය. එතකොට අභියෝග කියන්නේ මොකද්ද? උතුම් වාසනාවන්ත කාලය. එතකොට මේ වාසනාවන්ත කාලයක් කියලා හිතන්න ඕනේ මේ පසුගිය වෙච්ච දේවල් ටික. කළා කොහොමද යන්නේ? දැන් මම ඔබට කියන්නම් අද නත්තල් දවසේ මේක මට හිතෙන හොඳයි හුඟක් කියන එක කියලා. ඔබ මේ ඉස්ලාම කරන්න ඕනේ මේ තමන් ඔය ගැන අධ්‍යයනය කළා තමන් මේ තිබිච්ච බර ටිකෙන් ටිකක් නිදහස් වෙන්න ඕනේ. හිත නිදහස් කරගන්නවා කියලා කියන්නේ අපි. වෙලා ඉවරයි. ඒක අත්හැරියා. ඒ ටික තිව්වා. දැනගත්ත දේවල් ටික තිව්වා. දැනුම තිව්වා. ඉතින් ටිකක් කල්පනා කරලා බලන්න. කුපල්ලියට යන්න. බෞද්ධ කට්ටිය පන්සලට යන්න. කෝවිලට යන්න. කියලා ටිකක් වාඩි වෙලා ඉඳලා නිකන් පොඩි හිතට නිදහසක් දීලා හිතන්නේ මම අලුත් අවුරුද්ද අලුත් විදිහකට පටන් ගන්නවා. කියලා. ඔබට තියෙනවා මේ 2019 අවුරුද්දට තප්පර 3,15,36,000ක්. තප්පර 3,15,36,000ක්. තප්පර. තප්පරේ වටිනාකම කොහොම කීයද දසෝ? ඒ තමන් තමයි තීරණය කරන්න ඕනේ. හරියට හරි. තමන් තීරණය කරගන්න ඕන මේ 2019 අවුරුද්දේ මට තියෙන තප්පර 3,15,36,000 අගය කොච්චරද? බිල් ගේට් 1980 ජනවාරි 1 වෙනිදා තප්පරයට අගයක් දුන්නා. එයා හිතුවා, එයා අදිෂ්ඨාන කරා මම හැම තප්පරයකටම $1 එකක් උපයනවා කියලා. එයා දුන්න අගය කීයද? $1. තප්පරයට $1. එතකොට එයාගේ සිහිනය මොකද්ද? තප්පර 3,15,36,000 ඩොලර් 3,15,36,000 උපයනවා කියන එක. ඉතින් එයා ඒක කරගෙන ගියා. කරගෙන යන්නේ මේ ප්‍රතිඵලය මොකක් වුණාද? ඒ වගේ 8 ගුණයක් හම්බුණා. එතකොට දෙසැම්බර් 31 බලනකොට එයාගේ තප්පරයක අගය කියන ඩොලර් 8යි. දැන් මම ඔබේ චූටි ප්‍රශ්නයක් අහුවොත් ගෙවිගෙන යන 2018 අවුරුද්දේ තප්පරයක ඔබේ අගය කීයද? ඍණ එන්නේ ගොඩක් වෙලාවට. ඍණද කියන්නත් බැහැ අපිට. එතකොට තප්පරයට අගය මතක තියාගෙන මුදල් වලින් විතරක් දෙන්න ඕනේ නැහැ හොඳේ. ඒ මුදල් වලින් විතරක් කවුරු හරි තක්සේරු කරනවා නම් ඒක වැරදි. ඒක සිද්ධ වෙන තමන්ගේ සිහිනයට අනුව. අපි හිතමු දරුවෙක් ඉන්නවා ඉගෙනගෙන මම මෙන්න මේ தத்துவයට යන්න කියලා හිතනවා. ඒක මූල්‍යමය අගයක් නෙමෙයි. ඒක අධ්‍යාපනික අගයක්. බුද්ධිමය අගයක්. කුසලතාමය අගයක්. අපි හිතමු විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් ඉන්නවා. එයාගේ සිහිනයක් තියෙනවා. සිහිනයක් තියාගත් තොතින් මම ලබන අවුරුද්දේ ලංකාවේ මදුරු වදුර දුරු කරන්න අවශ්‍ය පර්යේෂණයක් කළා ඒකට අදාළ විසඳුමක් දෙනවා කියලා. ඒකේ අගය සමහරට ඩොලරයකට වඩා වටිනවා හොඳේ. ඒකේ අගය සමහරට ජීවිත දහස් ගණනක් බේරන මහා දැවැන්ත අගයක්. ඒකේ අගය මේ ඩොලර් වලින් හරි රුපියල් වලින් හරි ඉඩකඩම් යාන වාහන වලින් වටින්න බෑ. එයා මේ අවුරුද්ද මහන්සිල ලංකාවේ මදුරු වදුර අයින් කළා දානවා. හිතන්න ජීවිත කීයක් බේරෙනවද? මදුරු නිසා බෝ වෙන ලෙඩ වලින් කොච්චර මිනිස්සු මුදල් නාස්ති කරගන්න එක නතර වෙනවද? රටක් හැටියට කොච්චර වටිනවද? එතකොට ඒකට මූලෙමය යගයක් දීලා අපිට ඒක මේ ලෝකයට අලෙවි කරෝති. එතකොට ඒ යගේ වෙනයි. අර බිල් ගේට් මුදල් වලින් හිතුවා අපිට තව යගයක් දෙන්න පුළුවන්. තව කෙනෙකුට ආධ්‍යාත්මික යගයක් දෙන්න පුළුවන්. තව කෙනෙකුට සතුට පිළිබඳ යගයක් දෙන්න පුළුවන්. එතකොට ඔන්න ඔබට තියෙනවා තප්පර 3,15,36,000. එතකොට ඔබ මේ සතිය ඇතුලේ දෙවෙනි තුන්වෙනි පියවර හැටියට හිතන්න ඕනේ මේ හැම තප්පරයකටම මම අගයක් දෙන්නේ කොහොමද කියලා. දැන් ඇත්තටම මේ අගය ගැන කතා කරනකොට මේ චන්ද්‍ර මහත්මයා දැන් අපි අගයක් නිර්මාණය කරගන්න ඔබතුමා කියපු හැම අංශයකින්ම අපි උත්සාහ කරනවානේ. හැබැයි ඒ වුණාට ඉන්දියන් සාගරේ මුතු වැටේ අපි මේ මේ අතීතකාමයක් නෙවෙයි මේ 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 යථාර්ථය. අපි කාලාන්තරයකින් දැන් කියන අපි මෙහෙම ඉන්දියා සාගරයේ මුතු වැටේ අපිට හැම සම්පතක්ම දේනවා. සීගිරි ගල මුදලටත් අපි වතුර අරගෙන ගිය ජාතියක්. හැබැයි ලෝක ශ්‍රේණිගත කිරීම අනුව සමහර තැන්වලදී අපි ඉන්නේ සෑහෙන පහළ මට්ටමක ප්‍රතික්ෂේප කරන තැනක. හැබැයි මෙතන නෙවෙයි අපි ඉන්න ඕන ජාතියක් විදිහට සහ ශ්‍රී ලාංකිකයන් විදිහට. අපිට දැන් අතීතයේ විච දේවල් ඔබතුමාගේ වගේ මකන්න බෑ. මොකද අලුත් තැනකට අපි යන්නේ බෑ. ඒ යන්න නම් රටක් විදිහට මහජනතාව විදිහට අපි කොතනද වෙනස් කරගන්න ඕනේ? හරියට හරි. උදාහරණ ඔය වෙනස කරන තැන. දැන් ඔය අසාර්ථකත්වයේ ගත්තොත් එහෙම ලෝකයේ අසාර්ථක, ඒ කියන්නේ සංවර්ධිත රටවල් වලින් රටවල් පෙළ ගැස්සගෙන ගියාම අපි ඉන්නේ 142 වෙනි තැන. ඉතියෝපියාවත් අපිට කලින් ඉන්නේ. ඉතියෝපියාව 134. ඉතියෝපියාව ලෝකයේ අන්තිම නියඟවලට අහුවෙලා කණ්ඩ නැතුව වතුර නැතුව සාගතවලට ලක්වෙච්ච රටක්. අපි ලංකාවට එහෙම උනේ නැහැ.
අපි මොහොතකට විරාමයක් අරගෙනෙමු. ලංකාවට එහෙම නොවිත් අපිට මෙහෙම වුණේ ඇයි කියලා සාකච්ඡා කරන්න. හත්වෙනි පෙය ඉන්නේ මානව හැකියා ප්‍රවර්ධන සහ මනෝවිද්‍යා පුහුණු උපදේශක චන්දල ගුණවර්ධන මහත්මයාත් එක්ක අපි කතා කරමින් හිටිය අවසාන වශයෙන් මේ රටක් විදිහට වෙනස් වීම අනාගත අභියෝග ජය ගන්න කොහොමද වෙනස් වෙන්න ඕන කියලා ඔබතුමා කතාව නවත්තවෙ විරාමයට කලින් අර ඉතියෝපියාවේ තිබුණු තත්ත්වය සහ ලංකාවේ තිබුණු තත්ත්වය ගැන අපි එතනින් කතාව පටන් ගමු. එතන ලංකාවේ තිබුණු තත්ත්වය කියන්නේ දැන් අපි අතීතය ගැන කියන කතා කරනවා කියන්නේ දැන් උදාහරණයක් ගතන ලෝකයේ ඉස්සෙල්ලාම වාණිජ්‍ය බැංකු ක්‍රමයක් හැදුවේ ලංකාවේ. ඉස්සෙල්ලාම නැව හැදුවේ ලංකාවේ. ඉස්සෙල්ලාම ගුවන් යානය හැදුවේ ලංකාවේ. රටක් ඇතුළත ඇල මාර්ගයක් කපලා ඒකෙන් සහල් අපනයනය කරේ ලංකාව. ඇද ඔය වගේ අරගෙන බැලුවොතින් අපි අතීතයේදී අපි මහා දක්ෂ ශක්තිමත් මහා ප්‍රබල උද්‍යෝගිමත් ඒ ජව සම්පන්න බුද්ධිමත් ජාතියක්. කොහොමද මේක මේ අද ඉන්න හිඟන නිවට නියාලු ආධ්‍යාත්මික වශයෙන් පිරිහිච්ච පුදුමාකාර අසාර්ථක පිටසබ්බවට පත් උනේ? ඒ කියන්නේ ලෝකයේ අනිත් රටවල් එක්ක බලපුවාම ඒ රටවල් උඩට ආව අපි පල්ලෙහාට ගියා. ඒ පල්ලෙහාට ගියේ සම්පත් නැතුව නෙමෙයි. සහජ බුද්ධිය නැතුව නෙමෙයි. ඒ රටක් දියුණු වෙන්න අත්‍යවශ්‍ය දෙකක් නේ. එකක් තමයි බුද්ධිමත් මිනිස්සු ඉන්න ඕනේ. අනිත් එක එහෙම නැත්නම් සම්පත් තියෙන්න ඕනේ. ওই දෙකෙන් නේ. අපි මැද පෙරදිග දියුණු වුණේ බුද්ධිමත් මිනිස්සු ඉඳලා නෙමෙයි. සම්පත් තිබිලා. එතකොට සමහර රටවල් දියුණුනේ සම්පත් තිබිලා නෙමෙයි. බුද්ධිමත් මිනිස්සු ඉඳලා. ජපානය වගේ ගත්තොතින් එහෙම සම්පත් හරි අඩුයි. හැබැයි මහා දක්ෂ මිනිස්සු හිටියා. ඒතකොට ලංකාවට මොකද උනේ? ලංකාව කියන්නේ ඔබට බලන්න පුළුවන් ඔය NASA ඇතින් පර්යේෂණයක් කරලා තියෙනවා. ඒකේ අඩුම ගුරුත්වාකර්ෂණ ශක්තිය තියෙන ලෝකේ රට ලංකාව. ඒතකොට ගුරුත්වාකර්ෂණ ශක්තිය අඩු වෙන මිනිස්සුගේ බුද්ධි මට්ටම වැඩි වෙනවා. ශක්තිය වැඩි වෙනවා. ඉහළට ගමන් කිරීමේ හැකියාව වැඩි වෙනවා. ඒ જાතියට මෙහෙම කොහොමද උනේ? ඉපදුනාට පස්සේ අපේට 1950න් පස්සේ ටික මේක සිද්ධ වෙගෙන ගියා. මොකද්ද කරේ? මිනිසුන්ගේ බුද්ධිමය හැකියාව මැරෙන විනාශ කරන යම් යම් සමුදායක් අපිට ඇති වුණා. මේක මම එක වචනකින් හඳුන්වනවා කියන්නේ නොවටිනාකම් වටිනාකම් හැටියට ඉස්මතු කරන වටිනාකම් නොවටිනාකම් හැටියට පෙන්වා දෙන සමාජ සංස්කෘතික පදනමක් ටික ටික නිර්මාණය වුණා. මේක නිර්මාණය වුණේ එක දවසකින් නෙමෙයි. ඔව්. අවුරුදු 30ක් 40ක් 30. ඒ නොවටිනාකම් වටිනාකම් හැටියට සැලකෙන සංස්කෘතියක් නිසා තමයි ආකල්පයක් නිසා තමයි මිනිසුනේ වර මහා දක්ෂ බුද්ධියක් තිබිච්ච මිනිස්සු ඒ වගේම දූෂිත ක්‍රියාකාරී කපටි කෛරාටික විනාශකාරී දේවල් කරන්නත් පිළිමිනවා. දැන් බුද්ධියනේ තියෙන්නේ. බුද්ධියට වටිනාකම් නැහැ. ඒ වටිනාකම් නැති බුද්ධිය මොකක් වෙනවද? නොටිනාකම් දෙය කරන්න පිළිවෙනවා. දැන් උදාහරණයක් මම කියන්නම්. කතන්දරයකින් ගියොත් ඔක තේරෙනවා. ඔන්න හොරු දෙන්නෙක් ගියා. එක පන්තියට හොරු දෙන්නා. පොඩි කාලේ සොරකම් කරනවා. එකෙක් විශ්වවිද්‍යාලෙ ගියා. ගිහලා ඉංජිනේරුවෙක් වුණා. අනිකට මොකුත් නැහැ. ලියා ගන්නවත් බෑ. මේ දෙන්න එක දවසක් කැන්දෑවි යනවා. පාරේ යනකොට කාර් එකක් නතර කරලා තිබුණා. අර නූගත් හොරා ඉන්නවනේ. ඒක මොකද කරේ? බැලුවා කවුරුවත් නැහැ වටපිට. බලලා මොකද කරේ? ටක් ගාලා කාර් එකේ කප් හතර ගලව ගත්ත ඌ ගියා යන්න. උගත් හොරා ඉන්නවනේ, ඉංජිනේරු හොරා. ඒක මොකද කරේ? කාර් එකේ හින්සර යටින් දැම්මා, දොර ඇරියා, බොනට් එක ඇරියා, ගල වයර් දෙකක් මොකක් දෙකක් කළා. ඌ කාර් එක මරන් ගියා. ඕක තමයි ලංකාවේ. ලංකාවේ උනේ මොකද්ද? මේ දක්ෂ බුද්ධිමත් අතිශය හැකියාවන් තියෙන මිනිස්සු ටිකක් හිටියා. ඉන්නවා අදටත්. ඒ මිනිස්සුන්ගේ මොලේ වැඩසටහන් සම්පාදනය කරනවා හොරකමට, තාක්කඩිකමට, බොරුවට, මංකොල්ලයට කරනවා. දෙවෙනි එක ඔය මිනිස්සු හරි ඉමෝෂනලි අන්ධ කරන්න පුළුවන්. චිත්තවේගීය වශයෙන් අන්ධභාවයට පත් කරන්න පුළුවන්. ඔය පාරේ දකින්නේ ඒකනේ දසුන්. රටක් තියෙන්න එපායි මම පැහැදිලිව කියනවා. බය නැතුව ඉස්සෙල්ලාම මේ රටක් ජාතියක් තියෙන්න ඕනේ. ව්‍යවස්ථා තියෙන්න, පාර්ලිමේන්තු තියෙන්න. රටක් නැතුව, මිනිස්සු නැතුව මොනවද ඉබ්බත් වැඩන්නේ? පාර්ලිමේන්තු ව්‍යවස්ථා අධිකරණ මොකටද? කන්නද? රටක් නැහැ, මිනිස්සු නැහැ. ඒ මිනිස් විනාශ වෙනවා. හැබැයි අපි ව්‍යවස්ථාවක් කතා කරනවා. අපි අධිකරණයක් කතා කරනවා. පාර්ලිමේන්තුවක් කතා කරනවා. ඇයි ඒ අන්ධභාවයට පත් වෙලා මිනිස්සු යන්නේ? ඇයි
ඒ ඔන්න ඔය මිත්‍යාව තුලට මිනිස්සු තල්ලු කරලා දැම්මා. නොවටිනාකම් වටිනාකම් බවට පත් කරලා පෙන්නුවා මිනිසුන්ට. වටිනාකම් නොවටිනාකම් හැටියට පෙන්නලා දුන්න මිනිසුන්ට. එතකොට මං හරි ආදරෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලාංකික ඔබෙන්. අර පිටරට ඉන්න මගේ යාළුවෝ කියන්නේ උඹලගේ රට ඩම්පින් සයිට් එකක් වෙනවා තව අවුරුදු පහක් ඇතුළත කියලා. ඩම්පින් සයිට් එකක්. උඹලට ඉන්න හම්බෙන්නේ කසල ගොඩක ඉන්න මැස්සෝ වගේ කියලා මට ඊපේද පිටරට ඉන්න ලාපු යාළුවෙක් මට කියලා ගියා. ඇයියේ මේ අපි මහා අන්ධ ජාතියක් බවට පත්. එක පැත්තකින් හොරු තක්කඩි මිනිමරු මංකොල්ලකාරයෝ ඉන්නවා, අනිත් පැත්තෙන් ගොන් හරක් රැලක් ඉන්නවා. එතකොට අර 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 කතක්කඩියට පුළුවන් හරක මේ මස්කඩියට දක්ක ගන්න. එතකොට මෙන්න මේක තීරණය කරන්න ඕනේ මේ අවුරුදු අලුත් අවුරුද්ද උදා වෙන්න කලින් මේ දවස් හත ඇතුළත. හිතලා ඔබට පුළුවන් නම් මෙන්න මේකට සැලැස්මක් හදාගන්න. ලබන අවුරුද්දේ අපි මෙන්න මෙහෙමයි. අපි ඔය වටිනාකම් කියන ජාතියත් එක්ක ජීවත් වෙනවා. දැන් මම තව පැත්තක් කියවතින් ඔබට වටිනාකම් නොවටිනාකම් වීම නිසා බලන්න වෙච්ච දේ අපේ රටට පූජ්‍ය පක්ෂයේ පිරිහුණා. අර උතුම් පූජ්‍ය පක්ෂයේ තිබිච්ච වටිනාකම් ටික පිරිහිලා ගිහිලා නොවටිනාකම් පිරිච්ච පූජ්‍ය පක්ෂයක් ඇති වුණා. දැන් බලන්න පූජ්‍ය පක්ෂය මොකද කරන්න කියලා? මිනිස්සු හදනවද? මිනිසුන් සත්‍යය අවබෝධ කරලා දෙනවද? නැහැ. දෙවෙනි එක මොකද්ද? ගුරු වෘත්තිය වේදීන් කියන කට්ටිය පිරිහුණා. ගුරුවරයාට මොකද වෙලා තියෙන්නේ? මම මෙතන ඉන්නේ මගේ ඉස්කෝලේ මහත්තයා නිසා, ඒ උතුම් ගුරුවරයෙක් නිසා. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ ගුරුවරයාට? වෛද්‍යවරයාට මොකද වෙලා තියෙන්නේ? ඉංජිනේරුවට මොකද වෙලා තියෙන්නේ? මාධ්‍යවේදියාට මොකද වෙලා තියෙන්නේ? රැකියාවන් කරන වෙනත් වෘත්තිය වේදීන්ට මොකද? ඔක්කොම පිරිහිලා ගිහිල්ලා තියෙනවා. වටිනාකම් නැති වෙලා තියෙනවා. පවුල විනාශ වෙලා තියෙනවා. පවුල කියන්නේ මොකද්ද? පුංචිම සමාජ ඒකකය. ඒක වටිනාකම් එක්ක යන්න ඕනේ. අම්මයි තාත්තයි දෙන්න දෙමළ කතා කරෝතින් දරුවත් දෙමළ කතා කරනවා. අම්මයි තාත්තයි දෙන්න සිංහල කතා කරෝතින් දරුවත් සිංහල කතා කරනවා. අම්මයි තාත්තයි දෙන්න කුණුහරප කතා කරෝතින් දරුවත් කුණුහරප කතා කරනවා. අම්මයි තාත්තයි දෙන්න අරක්කු බිවෝතින් දරුවත් අරක්කු බොනවා. එතකොට පවුල පිරිහෙනකොට මොකද වෙන්නේ? රටේ අනාගත පරපුර පිරිහිගෙන පිරිහිගෙන යනවා. පවුල විනාශ වෙලා ගියා. එතකොට ওই විදිහට අරගෙන අරගෙන විනෝද ආයතන ව්‍යුහව අරගෙන බලන්න. ආයතන ව්‍යුහ කියන එක රාජ්‍ය ආයතන හෝ වේවා පෞද්ගලික ආයතන හෝ වේවා හැම දෙයක්ම විනාශ වෙලා විනාශ වෙගෙන යනවා. ඉතින් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ශ්‍රී ලාංකික ඔබට අද දවසේ මේ වටිනා දවස උතුම් දවසේ ඔබට පුළුවන් නම් තීරණයක් ගන්න. මම යෝජනා කරන්නේ එක දෙයයි ලංකාවට. මේ දේශපාලනය කියන එක සම්පූර්ණ ලංකාවෙන් අයින් කළා දාන්න ඕනේ. ලංකාව පාලනය කරන්න දේශපාලනඥයෝ ඕනේ නැහැ. හොරු ඕනේ නැහැ රට පාලනය කරන්න. මිනිමරු ඕනේ නැහැ රට පාලනය කරන්න. කුඩුකාරයෝ ඕනේ නැහැ රට පාලනය කරන්න. හොඳ රජයේ නිලධාරීන් ඉන්නවා ලංකාවේ. අපි තුන් දිසාපතිවරු 25 දෙනෙක් ඉන්නවා හොඳ රජයේ නිලධාරීන්. අපි දිසාපති 25 දෙනාට දිස්ත්‍රික් 25 බාර දෙනවා. දැන් පහුගිය කාලේ පළාත් පාලන ආයතන අවුරුදු එකමාරක් තිබුණ දේශපාලනඥයනතු හොඳට සිද්ධ වුණේ නැද්ද? ඉතාමත් මොහොතට කරා රජයේ නිලධාරීන්. ලෝකේ සමහර රටවල් තියෙන අවුරුදු දෙක තුන දේශපාලනඥයෝ නැතුව රටවල් පැවිදිලා තියෙනවා. හරිය සංවර්ධන වේගය ඉතාම ඉහළට ගිහින් තියෙනවා. එතකොට අපිට පුළුවන් නම් රජයේ නිලධාරීන් කියන්නේ හොඳ උගත් බුද්ධිමත් කට්ටියක්. ඒ කට්ටියත් හොරු තක්කඩි බවට පත් වෙලා තියෙනවා දේශපාලනඥයෝ නිසා. එතකොට ඒ කට්ටිය හොඳ මඟට අරගෙන රට බාර දුන්නොත් මට හිතෙනවා මේ ශ්‍රී ලංකාව අවුරුදු තුනකදී ලෝකයේ තියෙන දියුණුම රට බවට පත් වෙනවා. එතෙන් යන්න නම් රට අරගෙන යන්න නම් පුද්ගල ඔබට මානව ඔබට වගේ කීමක් තියෙන රටේ පුරවැසියට තියෙනවා. හරි, පුරවැසියා එතෙන් යන්න ඕනේ තමන්ගේ කුඩුම්බියත් ආරක්ෂා කරගෙන හෙට දවසත් සම්පෝෂිත කරගෙන රටත් සම්පෝෂිත කරන්න යන ගමනක. එතකොට පුද්ගලයා නිවසින් මේ ගමන පටන් ගන්න ඕන කොහොමද? ඔබතුමා හරි හොඳ දැනකට ආවා. මේ කුටුම්බය අපි රැක ගන්න ඕනේ. එතන විනාශ වෙලා ගියොත් ගමත් නැහැ, නගරයක් නැහැ, රටත් නැහැ, අන්තිමට ජීවිතෙත් නැහැ. පවුල රැක ගන්න ඕන. පවුලේ ස්වන්පෝෂිතභාවය ආරක්ෂා කර ගන්න ඕන. එතෙන් අපි කොහොමද ඉස්සලා තිබුණු කුඩුම්බියක් විදිහට ඒක යලිත් ස්වම්පෝෂිත කරගන්නේ? හරි වටින ප්‍රශ්නයක්, ටිකක් ලොකු ප්‍රශ්නයක්. දැන් ඕක බර්ටන් රසල් කියන දාර්ශනිකයෙක් හිටියානේ. බර්ටන් රසල් කියනවා රටක් ගොඩනගන්න ඕන නම් පවුල ගොඩනගන්න කියලා. ඕකේ අනිත් පැත්ත ගත්තොත් රටක් විනාශ කරන්න ඕන නම් මොකක්ද විනාශ කරන්න? පවුල විනාශ කරන්න ඕනේ. එතකොට අපේ රටේ සිද්ධ වුණේ රටක් ගොඩනගන්න පවුල ගොඩනගන එක නෙමෙයි. අපේ රටේ සිද්ධ වුණේ ඔකේ අනිත් පැත්ත. එතකොට මෙන්න මේ පුංචිම පුංචි දේ ඔබ අද දවසේ ඔබේ පවුල තුර තෝරගත්තොතින් මට හිතෙනවා ලංකාව වෙනස් කරන්න පුළුවන් කියලා. මොකද්ද පවුල කියලා කියන්නේ? ෆැමිලි කියලා කියන්නේ F කියන්නේ ෆැසිලිටේටින්. පහසුකම් සපයන්න ඕනේ. A කියන්නේ ඇජස්ටින්, සංශෝධන වෙන්න ඕනේ. ඒ අකුර ෆැමිලි. M කියන්නේ මැනේජ්මන්ට්, කළමනාකරණයේ පළවෙනි ඒකකේ තමයි පවුල.
විශ්වවිද්‍යාල නෙමෙයි, විශ්වවිද්‍යාල කළමනාකරණය ගන්න එක නෙමෙයි, පවුල තමයි කළමනාකරණය. එම් අයි කියන්නේ ඉන්ටෙලිජෙන්ට්ලි. මේක කො මැනේජ් කරන්නේ කොහොමද? ඉන්ටෙලිජෙන්ට්ලි. ෆැමිලි. එල් කියන්නේ මොනවද? ලව් ෆැමිලි. එල් කියන්නේ ලව් ඇන් යුවර් ලයිෆ්. ඒ කියන්නේ ජීවිතය සහ ආදරය බුද්ධිමත්ව කළමනාකරණය කරගෙන සංශෝධනය කරමින් පවත්වාගෙන යන ආයතනෙට කියනවා ෆැමිලි එකක් කියලා. ඔය කටි ඉන්නේ කොහෙද? හෝම්. හෝම් කියන්නේ මොකද්ද? H කියන්නේ happiness, O කියන්නේ opportunities, M කියන්නේ management, E කියන්නේ empowering. ඔය කටි ඉන්නේ ඔන්න උතන හෝම් එකේ. එතකොට ඔබට පුළුවන් නම් ඔබේ පවුලට පළවෙනි දේ මේ අවුරුද්ද එකතු කරන්න. අපේ පවුලට වටිනාකම් පද්ධතියක්, හර පද්ධතියක්. ඔය වටිනාකම් හර පද්ධතිය තමයි රටක ජීවය, පවුලක ජීවය, පුද්ගලයෙක්ගේ ජීවය. වටිනාකම් හර පද්ධතියක් එකතු කරන්න. ඒ කියන්නේ තීරණයක් ගන්න පවුලේ කට්ටිය එකතු වෙලා අපේ පවුලේ මේ ලබන අවුරුද්දේදී කවම කවදාකවත් මෙන්න මේවා කරන්නේ නැහැ. මෙන්න මේවා කරනවා කියලා. ඔන්න හැදුවා. හදලා ඊට පස්සේ ෆැමිලි ගෝල් කියන එකක් හදාගන්න. අපේ පවුල මේ දෙසැම්බර් 31 වෙනකොට 2019 දෙසැම්බර් 31 වෙනකොට දැන් ඉන්න තැන මෙතන, අපි යන්න ඕන තැන මෙතන. පවුලක් හැටියට. අපේ පවුලේ දරුවෝ මෙන්න මෙතන දැන් ඉන්නවා, මෙතෙන්ට යනවා. ඊට පස්සේ පවුලේ ධනය, වත්කම් වගේ දේවල් මෙන්න මෙතෙන්ට ගෙනියනවා. අපේ සම්බදතා වගේ දේවල් මෙන්න මෙතෙන්ට ගෙනියනවා. අපි කවදාකවත් මේ හදේ සාක්ෂියට විරුද්ධව අපේ පවුලේ තීරණ ගන්නෙ නැහැ. අන්න එතනින් ගමන පටන් ගත්තත් ඔබට පුළුවන් ඔබේ පවුල ලස්සන කරලා, ගම ලස්සන කරලා, නගරේ ලස්සන කරලා, රටත් ලස්සන කරන්න. 2019 අවුරුද්ද ඔබට එහෙම ලස්සන වෙන අවුරුද්දක් වෙන්න කියලා බොහොම ආදරෙන් සෙනෙහසින් ප්‍රාර්ථනා කරන ගමන් පුද්ගල හැකියා ප්‍රවර්ධන, ඒ වගේම මනෝවිද්‍යා පොහුණු උපදේශක චන්ද්‍ර ගුණවර්ධන මැතිතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන් කියලා ඔබතුමාට සමාවදෙන්න. තව කාලෙක අවුරුද්දක් වේවා. තව කාලෙක තිබුණාට ඔබතුමාත් එක්ක සාකච්ඡා කරලා තිබුණා බොහෝ දේවල් කාලේ හරස්ස නිසා. අතට හත්වෙනි පැයෙන් සමු ගන්න අවසරයි. නත්තල සුභ වාසනාවන්ත වෙන ගමන් ඒ විදිහටම සමරන්න කියලා බොහොම ආදරෙන් සෙනෙහසින් මතක් කරමින් අපි හෙටත් උදේ මුණ ගැහෙමු හත්වෙනි පැයෙන්. ආයුබෝවන්.